අපිට තියෙන ප්‍රධාන ගැටලුව තමයි මේ අනුන්දා වැවේ මාළු මැරමින් පාවෙනවා. මේ රන්සා තෙද්බිම ජාතියන සම්මුතින් එක්ක තියෙන්නේ. එතකොට මේකේ පරිසර පද්ධතිය ඉතා සංවේදී පරිසර පද්ධතියක්. මේක යම්කිසි චලනයන් එක්ක මුණොත් මොනහරුණොත් මේකට ලොකුවට බලපානවා. ඒක නිසා මේ වෙනකොට අපිට තියෙන ප්‍රධාන ගැටලුව තමයි මාළු මැරමින් පාවෙනවා. අපි දන්නේ කුමක්ද කියලා. මේ වෙද්දී ඒ සෙප්පෙලි එහෙම නැත්නම් තිලාපි කියන මාළු වර්ගයේ ලූල්ල ලොකු පොඩි මාළු ඔක්කොම මැරලා පාවෙමින් තියෙනවා. අපි මේ තත්ත්වය ජල ජීවක සංවර්ධන අධිකාරියට ඊයේ දිනේදී ඒ පැහැදිලි පැමිණිල්ලක් කරා. මේ පද්ධතිය, මේ සංවේදී පරිසර පද්ධතිය අදාළ ප්‍රදේශවල කර්මාන්තශාලා පිහිටවලා තියෙන එක අපද්‍රව්‍ය ගෙනල්ලා දානවා. ඒ වගේම පරිසර හානි ප්‍රමාණය සිදු වෙලා තියෙනවා. ඒ නිසා මේක ඇත්තට සිදු වෙන්නේ කුමක්ද, මේක ඇත්තම තත්ත්වය මේ 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 ඇල්ගි මැරලෙවරලා ඒක මාළු කන එකෙන්ද, නැත්නම් පරිසරයේ මේ ජලයේට වෙනත් අපද්‍රව්‍ය විෂ රසායනික ද්‍රව්‍ය මුසු වෙලාද, ඒක නිසා මේක බරපතල ප්‍රශ්නයක්. මොකද මේකේ සංක්‍රමණික පක්ෂින්, ඒ වගේම දේශීය පක්ෂින්, ඒ වගේම තවත් පරිසර ක්ෂේත්‍රයන් වල මේකේ මේ අවස්ථාවයන් මත ක්‍රියාවන ක්‍රියාවලියක් තියෙනවා. ඒ වගේම තමයි අපේ කුඹුරු ප්‍රධාන ගොවි ප්‍රදේශයක් මේක. එහෙට ගොවියන්ට ජලය ලබා ගන්න මේ වැවෙන් ලබා ගන්නවා. එතකොට මේ ජල මට්ටම දැන් පහළ බැහැලා තියෙනවා. ඒ වගේම තමයි මේ වැව් සුද්ධ පවිත්‍ර වෙලා නැහැ. මේකේ ඇත්තම ජලද සාක පිරිලා වැව වහගෙන තියෙන්නේ. ඉතින් මේවට විසඳුම් නෙමෙයි. අපේ භූමිය රන්සා තෙද්මක් කියන්නේ ජාත්‍යන්තර සම්මුතියෙන් එක්ක තියෙන තත්ත්වයක්. හැබැයි මේවට අත්ත වැඩපිළිවෙළක් කිසිමක් ඇවිල්ලා නැහැ. ඒ නිසා මේ තත්ත්වෙ උඩ තවත් පරිසර හානි සිදු වෙන්න පුළුවන්. මේ මාළු මැරෙන මාළු ටික උඩට ගන්න ඕන. ඒ වගේ මේ ඉන්න මාළු මැරෙනවනේ, මේ මාළු ඉවත් කරන්න ඕන. ඉතින් ඒවට කවුද මැදිහත් වෙන්නේ? අපි දන්නේ නැහැ. ජල ජීවක සංවර්ධන අධිකාරිය මේකට මැදිහත් වෙනවද? ඊට අදාළව අපිට කිසිම වැඩපිළිවෙළක් මේක හැදිලා නැහැ. ඒ නිසා අපි විශේෂයෙන්ම අවධාරණය කරනවා මේ මාළු තවත් වැඩි වෙලා ඇසිඩ් තත් වැඩි වුණොත් තවත් මාළු මැරෙන්න පුළුවන්. මේ පරිසරයට හානි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ජල ජීව සභාග සංගම අධිකාරිය මැදිහත් වෙලා මේකට ඉක්මනින් විසඳුමක් ලබා දෙන්න ඕනේ කියන එක අපි වයඹහන පරිසර සංවිධානයේද විශේෂයෙන්ම අවධාරණය කරනවා. තවදුරටත් මේක පැතිරෙන්න කිව්වොත් තව පද්ධතියක් තියෙනවා. ඒ පද්ධතියටත් බලපෑමක් වෙන්න පුළුවන්. මේ මාළු මැරෙන්න පුළුවන්. මේ මාළු ජනතාව අනුභව කරන්නත් පුළුවන්. අනුභව කරන්න හොඳද නරකද කියන එකත් ප්‍රශ්නයක්. ඒ වගේ සත්තු මේ මාළු ගෙනිහිලා කන්න පුළුවන්. තවත් පරිසර හානි සිදු වෙන්න පුළුවන්. ඒ නිසා මේ සංවේදී පරිසර පද්ධතියක් මේකේ විශාල පක්ෂිනේ සත්සින් ඉන්නවා, මේ සත්තු ඉන්නවා. ඒවට හානියක් නොවන විදිහට වැඩ කටයුතු කරන්න මැදිහත් වෙන්න කියලා අපි විශේෂයෙන් ඉල්ලා සිටිනවා.